සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්කවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අපාරාපාරං ගමනාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ ධම්ම විචය සම්බොජ්ජංගෝ විරිය සම්බොජ්ජංගෝ පීති සම්බොජ්ජංගෝ පස්සද්දි සම්බොජ්ජංගෝ සමාධි සම්බොජ්ජංගෝ උපේක්ඛා සම්බුද්ධංගෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වේ බාරගෙන කටයුතු කරන්නේ මාදම්පේ සීගිරි වලව්වත්ත අංක 49 දරණ නිවසේ පදිංචි කේ චන්දදාස මහත්මයා සහ ඒ පවුලේ සෑම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කම බලාපොරොත්තු වන්නේ 2005 වසරේ අගෝස්තු මාසේ 31 වන දින දායකත්වේ දරුව අය අතරින් මේ පල්ලව සපත්වන්තේ දුණු පියාණන් වහන්සේ වන කේ චාල්ලිස් සිඤ්ඤෝ මහත්මයාටත් 1998 වසරේ මැයි මාසේ 22 දින මේ පල්ලව සපත්වන්තේ දුණු මෑණියන් වන එච්.එම්. ජොසපින් නෝනා මෞතුමියටත් 2020 ජනවාරි මාසේ 16 වන දින පරලෝස සපත් සහෝදරයා වන කේ ගුණවර්ධන මහත්මයාටත් 2021 මැයි මාසේ 16 වන දින පරලෝසපත් බිරිඳ වන කුසුමා වික්‍රමසිංහ මහත්මනියටත් එතුමියගේ පියාණන් වන හිටිහාමි වික්‍රමසිංහ මහත්මයාටත් මෑණියන් වන එච්.එම්. ටිකිරිමැණිකේ මෞතුමියටත් සහෝදරයන් වන හේමපාල සහ හේමන්ත යන අයටත් දෙපාර්ශ්වයේ මියගිය සී කටයුතු සියලු ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා සංසාර දුක් කෙලවර ඒ ඇත්තෝ අමා මහ නිවණින්ම නිවී සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවත් ප්‍රඥානාලිකාවේ අනුශාසක ස්වාමින් වහන්සේටත් එවාගේම රට වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා
සියලු සාමීන් වහන්සේලාටත් කරගෙන යන සියලු සසුන් කටයුතු හොඳින් කරගෙන යෑමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් පින්තුන් සඳහන් කළ තිබෙනවා සප්ත බෝධ්‍යංග ධර්ම පිළිබඳව. මේ දේශනාව කරන්න පුළුවන් නම් හොඳයි කියලා. එනිසා දේශනාවේ මාතෘකාව සප්ත බෝධ්‍යංග. සප්ත කියලා කියන්නේ පින්නතුනේ හතයි. බෝධි කියලා කියන්නේ අවබෝධය සඳහා හේතු වෙන අංග හතක් තියෙනවා පින්නතුනේ. කතමේ සත්ත මොනවද පින්නතුනේ හත? පීති සම්බොජ්ජංගෝ මොනවද ඒ හත? සති සම්බොජ්ජංගෝ සති සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ සහ උපේක්ඛා සම්බොජ්ජංගය. මේ දේශනාව තුළදී පින්නතුනි බලාපොරොත්තු වෙන්නේ සප්ත බෝධ්‍යංග ධර්ම වඩන්නේ කොහොමද කියන කාරණාවත්, ඒ බෝධ්‍යංගයන් වැඩීම තුළ නිර්වාණගාමී මාර්ග ධර්මයට පිවිසෙන්නේ කෙසේද කියන කාරණාවත් පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. සංසාරයෙන් එතර වීමට හේතු වෙන මේ සත්ත බෝධ්‍යංග ධර්ම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්ම සමූහයක් හැටියට පින්නතුනි දේශනාවේ සඳහන් වෙනවා. නිවනට පමුණුව ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගැනීමට පින්නතුන් කවුරුත් දන්නව බාධක වන ධර්ම බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. තීන මිද්දේ ආදී ගත්තහම පින්නතුනි මේ සිතේ හැකිලෙන ස්වභාවය, හිත දියුණු වෙන්නට ඉඩ නොදී මේ හිතේ නිවන් මඟ අවුරණ ස්වභාවයක් පින්නතුනි තිබෙනවා. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුකුච්ච, විචිකිච්ඡා කියන ඒ නීවරණ ධර්මයන් පින්නතුනි මේ සිත් තුළ ජනිත වෙනකොට මේ සිතෙහි දියුණුවක් කිසිසේත්ම දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආලෝකය ඇති ගුණේ නැත්තං අන්ධකාරය දුරු වෙන්නේ නැහැ වගේ නිර්වාණයට බාධක වූ ධර්මයෝ තියෙනකොට පින්නතුනි නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්කමකුත් නැහැ. මේ බෝධ්‍යංග ධර්ම හත බුදුරජාණන් වහන්සේ වදාලා සක්විති රජ කෙනෙකුට තියෙන සප්ත රත්නයන් හා සමානයි කියලා. ඒක දේශනාවේ සඳහන් වෙනවා තථාගතස්ස භික්කවේ පාතු භාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තන්නං බොජ්ජංග රතනං පාතු භාවෝ හෝති. ඒ සක්විති රජ කෙනෙකුට තියෙන සප්ත රත්නයන් හා සමානව බෝධ්‍යංග ධර්ම මේ සසුන තුල පින්නතුනි නිර්වාණගාමී මාර්ග ධර්මයට යන කෙනෙකුට උපකාර වෙනවා. සත්තන්නං කෝ භික්කවේ බොජ්ජංගං බොජ්ජංග රතනානං භාවිතත්තා බහුලීකතත්තා අදලිද්දෝති වොච්චති. ඒ කියන්නේ මේ සත්ත බෝධ්‍යංග ධර්ම දියුණු කරනව නම්, එහෙම නැත්නම් භාවිතා කරනව නම් එබඳු කෙනා පින්නතුනි දිලින්දේ නොවන බවත් බුදුරජාණන් වහන්සේ වදාලා. භාවනාවට හිත යොමු වෙච්ච කෙනෙකුට එහෙම නැත්නම් මේ බෝධිඅංග ධර්ම දියුණු කරන්නට පින්නතුනි බලාපොරොත්තු වෙන කෙනෙකුට බෝධිඅංග ධර්ම පළමු කොටම හැඳින ගන්න ඕනේ. බෝධිඅංග ධර්ම වඩන හැටි පින්නතුනි දැනගන්න ඕනේ. බෝධිඅංග ධර්මයන් වැඩීමට හේතු වන ධර්ම දැනගන්න ඕනි. බෝධ්‍යංග ධර්මයන් වැඩිය යුතු නොවැඩිය යුතු කාල ඒවත් පින්නතුනි දැනගන්න ඕනේ. මේ හිත පින්නතුන් දන්නව පාප කියන පක්ෂයට වැඩිපුරම පින්නතුනි නැඹුරුව පවතින නිසා එකපාරට මේවා දිනු කරන්නට පින්නතුනි අපහසුයි. එතකොට සති කියලා කියන්නේ පින්නතුන් දන්නව අවශේෂ අරමුණු වල මනස එල්බීගෙන නොගෙන පැමිණ අරමුණ පිළිබඳව පූර්ණ අවධාන යොමු කිරීම තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඉස්සල අපි කෙටියෙන් මේ හත පින්නතුනි හඳුනා ගන්නට ඕනේ.
දෙවෙනි එක තමයි ධම්ම විචය. ඒ කියන්නේ කුසල් අකුසල් පින්පව් හොඳ නරක දෙක වෙන්වෙන් වශයෙන් පින්නතුනි හඳුනා ගන්නට පුළුවන් ස්වභාවයට කියනවා ධම්ම විචේ සම්බුද්ධංගය කියලා. ඊළඟට විරිය සම්බුද්ධංගය කියලා කියන්නේ අකුසල් ප්‍රහාණය කරන්නටත් කුසල් දහම් දියුණු කරන්නටත් ගන්නා වූ දැඩි වීරයට කියනවා විරිය සම්බුද්ධංගය කියලා. ඊළඟට පින්නතුනි අකුසල් දහම් ප්‍රහාණය වෙනකොට කුසල් දහම් දියුණු වෙනකොට මේ හිතට ඇතින ලොකු ප්‍රීතියක් සතුටක් ඇති වෙනවා. ආන්න ඒක තමයි ප්‍රීති සම්බුද්ධංගය කියලා කියන්නේ. එහෙනම් අකුසල් ප්‍රහාණය වෙනකොට කුසල් දහම් දියුණු වෙනකොට පින්වත්නි මේ ගතයි සිතයි දෙකම පස්සද්දි කියලා කියන්නේ සැහැල්ලු භාවයට පින්නතුනිපත් වෙනවා. ගතත් නිවෙනවා පින්නතුනි හිතත් නිවෙනවා. හිත නිවුණු තැන අනිවාර්යෙන් ගත පින්නතුනි නිවෙනවා. මොකද දවස පුරාම ගන්න රාග දේශ මොහාදී අරමුණු නිසා මේ කය පින්නතු රත් වෙන ස්වභාවයක් තිබෙනවා. ඒ කය රත් වෙන නිකන් නෙවෙයි මේ හිතේ ඒ රාග දේශ මොහාදීන් මේ හිත නිතර පින්නතුනි ඇවිලෙන ස්වභාවයේ තියෙනකොට කොහොමත් කය කියන එක රත් වෙනවා පින්නතුනි. එහෙනම් ප්‍රීතියත් එක්ක අකුසල් දහම් ප්‍රහාණය කරනකොට කුසල් දහම් දියුණු වෙනකොට මේ හිතේ ඇතුළු ලොකු ප්‍රීතියක් ඒකට කියන පී සම්බොජ්ජංගය කියලා. අකුසල් ප්‍රහාණය කරනකොට කුසල් දහම් දියුණු වෙනකොට ගතයි සිතයි දෙකම සැහැල්ලු වෙනවා. ඒකට කියන පස්සද්දි සම්බොජ්ජංගය කියලා. අන්න ගතයි සිතයි දෙකම සැහැල්ලු වෙනකොට මේ හිතේ ඇති වෙනව පින්නතුනි මොකද්ද? ලොකු සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය තුළ පිහිටපු කෙනාට මේ ලෝකයේ පිළිබඳව පින්නතුනි උපේක්ෂා සහගතව දරන්න බලන්න දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ. එහෙනම් දැන් සත්‍ය බෝධ්‍යංග ධර්ම පිළිබඳව පින්නතුන් කෙටියෙන් පින්නතුනි හඳුනාගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණි උපේක්ඛා සම්බොජ්ජංගය. ඒ කියන්නේ චිත්තසංතානයේ අලස බවට පැමිණීමට හෙවත් හැකිලෙන්නට පසුබසින්නට නොදී කෙටිමගෙනම් හේත හිත හෙලවෙන්නට නොදී භාවනා කිරීමේදී සිත සමනව සමානව පින්නතුනි තබා ගන්නට පුළුවන් නම් දැන් වීර කියන එක හීන වෙලා සමාධිය බලවත් වුණොත් පින්නතුනි අලස බව ඇති වෙන්න පුළුවන්. වීර කියන එක හීන වෙලා සමාධිය කියන එක බලවත් වුණොත් එතන අලස බව කියන එක ඇති වෙන්න පුළුවන්. සමාධිය හීන වෙලා වීර කියන එක පින්නතුනි අධික වුණොත් එතකොට උද්දච්චය කියන එක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි හීන වීරියෙන් යුක්තව බලවත් සමාධියද බලවත් සමාධියෙන් යුක්තව හීන වීරියද සම්බෝධිනම් වූ ලෝකෝත්තර මාර්ග ඥානය ඇති කිරීමට සමත් භාවයක් ඇති වෙන්නේ ඇති කරගන්න පුළුවන්කමකුත් නැහැ. ලෝකෝත්තර ඥානය ඇතිවීමට වීර සමාධි දෙකම පින්නතුනි සමානව තිබෙන්න ඕනේ. වීර සමාධි දෙකම සමානව බවට පමුණුවන්නා වූ බුදුරජාන් වහන්සේ දේශනා කළ උපේක්ඛා සම්බෝධියට පින්නතුනි අංගයක් බවට පත් වෙනවා. ඒ වීරයත් සමාධියත් පින්නතුනි දෙකම එකා සමානව තිබෙන්නට ඕනේ. අපි අර මුලින් මතක් කළා වගේ එතකොට භාගතුන් වහන්සේ වදාලා මහණෙනි හොඳින් තේරුම් ගන්න ඕනේ කිව්වා භාවනාරම්මණය හිතර නැවත නැවත නැත්නම් ඒ සිහිය නැවත නැවත පිහිටුවීම කෙටිම කියනනම් අවශේෂ අරමුණක මනස දුවන්නට ඉඩ නොදී එක අරමුණක මනස හොඳින් රඳවාගෙන කටයුතු කිරීමම තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ විදර්ශනා කිරීමේදී මිස්කන්ධාදී ධර්මයන් පින්නතුනි හොඳින් වැටහෙනවනේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා පිළිබඳව ලොකු වැටහීමක් පින්නතුනි ඇති වෙනවා. කෙටිම කියනං කුසල් අකුසල් පින්පව් හොඳ නරක මේ වෙන්වෙන් වශයෙන් පින්නතුනි හඳුනා ගන්න පුළුවන් ස්වභාවයට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා. එතකොට අලස බවක් පසුබැසීමක් නැතිව හොඳින් භාවනා කරන්නට පුළුවන් හැකි බව නැත්නම් ඒ හැකියාව තියෙන බවට කියනවා පින්නතුනි මොකද්ද? විරිය සම්බොජ්ජංගය කියලා. ඊළඟට භාවනාවේ යෙදීමේදී ඒ පිළිබඳව ලබන
ආස්වාදයක් තිබෙනවන පින්නතුනි භාවනා කරනකොට පින්නතුන් දන්නවා මේ හිතට ලොකු ආස්වාදයක් තිබෙනවා ලොකු සතුටක් තියෙනවා පින්නතුනි ආන්නයකට කියන මොකද්ද පීති සම්බුද්ධංගය කියලා එතකොට වෙහෙසක් නැතුව පීඩාවක් නැතිව එවාගෙම සැපසේ භාවනාව කළ හැකි ස්වභාවයට කියන පින්නතුනි පස්සද්ධි සම්බුද්ධංගය කියලා දැන් සමහර වෙලාවට භාවනා කරන්න ගියාම පින්න ලොකු වෙහෙසක් දැනෙනවා මනසට ලොකු වෙහෙසක් දැනෙනවා මේ හිත එකඟ කර ගැනීමට යෑමේදී සමහරුන්ට මේ හිත පින්නතුනි බොහෝ වෙහෙසීමට පත් කරන්න සිද්ධ වෙනවා එවාගෙම මේ හිත බොහෝ වෙහසන්න සිද්ධ වෙනවා එවාගෙම කය පිළිවෙලකට තියාගන්නට යෑමේදී ඒකෙදිත් පින්නතුනි වෙහෙසට පත් වීමට සිද්ධ වෙනවා එතකොට වෙහෙසක් නැතිව ඊළඟට පීඩාවක් නැතිව සැපසේ භාවනාව කළ හැකි ස්වභාවයට තමයි පස්සද්ධි සම්බුද්ධංගය කියලා කියන්නේ ඊළඟට භාවනා ආරම්භනේ හිත මනාකොට පිහිටන නොවිසිරෙන ඒ වගේම නොසැලෙන ස්වභාවයට කියන පින මොකක් කියලාද සමාධි සම්බුද්ධංගය කියලා වීර සමාධියෙන් සමකරගෙන උත්සාහයෙන් තොරව භාවනාව කරගෙන යන්නට පුළුවන් හැකියාව තමයි පින්නතුනි මොකද්ද උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ නිසා අපි අර මුලින් සිහිපත් කළාසේ බාගතුන් වහන්සේ වදාළේ සප්තරත්නියන් ලබාගත්තු සක්විති රජෙක් විසින් ලබන පින්නතුනි සතුටක් තියෙනවනේ. සප්තරත්නියන් ලැබුණාම සක්විති රජුට ලොකු සතුටක් තියෙනවා. ඒ ප්‍රීතියට වඩා අතිශයින් උසස් නිරාමිස ප්‍රීතියක් සෝවයක් පින්නතුනි මෙලවදී ලබා ගන්න පුළුවන් කුමක් දිනු කළොත්ද මේ සප්ත බෝධ්‍යංග ධර්මයන් මනාව දිනු කළොත් ගොවිකම් කළ ධනය උපයන කෙනා විසින් පළමු කොටම කරන්න ඕනේ පින්නතුනි බිම සකස් කර ගන්න ඕනේ බිම හොඳින් සකස් වුණොත් තමයි ධාන්‍ය වැපරුවොත් හොඳ ඵල නෙලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා බෝධ්‍යංග ධර්ම වැඩිමිට පළමු කොටම තියෙන්න ඕනේ දේ තමයි පින්නතුනි සීලය තියෙන්න ඕනේ දෙවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්නම් කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි යෝනිසෝ මනසිකාරයේ තිබෙන්න ඕනේ. ඔන්න මතක තියාගන්න මේ බොද්ධ්‍යංග ධර්ම දියුණු කරනව නම් වඩනව නම් නැවත නැවත පින්නතුනි පුරුදු කරනව නම් මොනවද පළමු කොටම තියෙන්න ඕනේ? සීලය තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන්න ඕනේ. ඊළඟට පින්නතුනි යෝනිසෝ මනසිකාරයේ තිබෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කාලයකට සිටීම කාලයකට නිදීම සතර ඉරියව්වෙන් යම් කිසි සත්ව කෙනෙක් පවත්වනවාද යම්සේ සියල්ලෝම මේ පෘථුවිය නිසා නැත්නම් මේ පෘථුවිය නැත්නම් මේ පොළව පිහිටා සතර ඉරියව් පවත්වද්ද මහණෙනි එපරිද්දෙන් භික්ෂුව සීලය නිසා සීලයේ පිහිටා සත්ත බෝධ්‍යංග ධර්මයන් වැඩි යුතුයි කිව්වා අපි සතර ඉරියව්වන් පවත්වන්නේ පින්නතුනි මේ මහ පොළොව මත ඉඳගෙනනේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ වදාලේ සීලය නිසා සීලයේ පිහිටා සත්‍ය බෝධ්‍යංග ධර්ම දිනු කරන්න ඕනේ. දැන් පින්නතුන් දන්නවා අරුණාලෝකය සූර්යා උදා වීමට පින්නතුනි පෙර නිමිත්තන්නේ. අපි පළමු කොට සූර්යා දකින්නේ නමුත් අරුණාලෝකය එනකොට අපි දන්නවා මේ සූර්යා උදා වීමට මේක පෙර නිමිත්තක් කියලා. ඒ වගේ කල්‍යාණ මිත්‍ර සේවනය මතක තියාගන්න මේ සත්‍ය බෝධ්‍යංග ධර්ම වැඩිවීමට පෙර නිමිත්තක් බවට පත් වෙනවා. ඒසබ් බෝධිය නැත්නම් මේ සත්‍ය බෝධ්‍යංග ධර්ම දිනු කරන්න බෑ මොකක් නැතුවද? කල්‍යාණ මිත්‍ර සම්පatti නැතුව. දැන් පළමු කොටම තියෙන්න ඕනේ සීලය පින්නතුනි. ඒසා ඊට පස්සේ බුදුහාමුදුරුව වදාලා සත්‍ය බෝධ්‍යංග ධර්ම දිනු කරන කෙනෙකුට උපදවන කෙනෙකුට බලාපොරොත්තු වෙත්තේ යෝනිසෝ මනසිකාරයේ ඇති කෙනෙක් බවට පින්නතුනිපත් වෙන්න ඕනේ. මොකද මේ යෝනිසෝ මනසිකාරයේ තිබුණොත් තමයි පින්නතුනි යහන ධර්මය තමන් හොඳට නුවණින් නැවත නැවත විමසා බැලීම කරන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් තොර ධර්මයේ අවබෝධ වීමක් නැහැ පින්නතුනි. ඒක අනිවාර්යයෙන්ම තිබෙන්නට ඕනේ. ඊළඟට බුදුහන්දුර වදාලා මහණෙනි හොඳට තේරුම් ගන්නකෝ මේ බෝධ්‍යංග ධර්ම වඩන ආකාරය. භාගතුන් වහන්සේ වදාලා බෝධ්‍යංග වැඩිම කලියුත්තේ සමත විදර්ශනා භාවනාවෙන්හි යෙදින් වශයෙන්. දැන් භාවනා විදි පින්නතුනි බෝධ්‍යංග ධර්මයන් හොඳට දියුණු වෙනවා. බෝධ්‍යංග ධර්මයන් දියුණු කරනකොට භාවනාව දියුණු වෙනවා. ඒ භාවනාව දියුණු කරනකොට පින්නතුනි බෝධ්‍යංග ධර්මත් හොඳට දියුණු වෙනවා. තමා භාවනා කරන වෙලාව පැමුණාට පස්සේ ඒ කාම විතරකාදියෙන් තොරව මේ හිත
එක අරමුණක පින්නතුනි හොඳින් පිහිටා ගන්න නැත්නම් පවත්වා ගන්න මතක තියා ගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ ලස්සන සූත්‍රයක් දේශනා කළා පින්නතුනි මජ්ක්‍ධිම නිකායේ බය බේරව සූත්‍රය කියලා. අර ජානිසෝනි කියන බ්‍රාහ්මණයා දවසක් බුදුරජාන් වහන්සේගෙන් අහනව සාමිනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ යම් කිසි ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් අනුගමනය කරන්නේ ඔබ වහන්සේ නේද කියලා ඇහුවා. බුදුහාරකෝ මොකද ශ්‍රාවකයෝ අනුගමනය කරන්නේ සාත්තුන් වහන්සේනේ. ඊට පස්සේ යන බුදුහාමුදුරුවනේ ආරන්නේ වනසෙනුසුන් වල වාසයක ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට කාය වේකේ ලැබෙන්නෙත් නෑ සමාහලාවට චිත්ත වේකේ ලැබෙන්නෙත් නෑ. එනම් කාය වේකේ චිත්ත වේකේ දෙකම ලැබෙන්නේ නැති වෙනකොට ඒ භික්ෂුවට බුදුහාන්නේ සමාධියක් ලබන්න පුළුවන් කමක් නැහෙනේ. ඉතින් බුදුහාඳුර වදාළ ඒ වෙලාවේ යම් යම් අරමුණු නිසා ආරණ්‍යයට ගියත් එකඟභාවයට පත් නොවන කරුණු කාරණාත් කීපයක් තිබෙනවා. ඒ කියන්නේ බුදුහාඳුර වදාළ තමන්ගේ පියවි ස්වභාවය, කියන්නේ ප්‍රකෘති ස්වභාවය අතහැරලා පින්නතුනි කිලිටි වෙච්ච සිත් ඇතිව ආරණ්‍ය වනසිනසුන් භාවිතා කරනව නම් බිහිසුණු අරමුණු ඒව දකින්නට පින්නතුනි ඇහෙන්නට පුළුවන්කම තිබෙනවා. දේශනාවේ කියනවා, ඒ කියන්නේ අපි හිතමුකෝ ඒ ආරන්නේ නැත්තං ඒ කැලෑවෙන්නකොට සතෙක් සිව්පාවෙක් පින්නතුනි ඇවිදිනවා. අන්න එතකොට ඒකට බිය වෙනවා. ඒ වගේම ගහක වේලිච්චත්තක් පින්නතුනි කැඩලා බිමට වැටෙනවා. ඒකට පින්නතුනි බය වෙනවා. ඒ වගේම ගහක කොළයක් පින්නතුනි කැඩිලා බිමට වැටෙනවා. ඒකට පින්නතුනි මේ වගේ සුළු සුළු දේවල් වලට පින්නතුනි නැත්තම් මේ බිහිසුණු අරමුණු දකින්නට පුළුවන්. එහෙම වෙන්නේ වෙන මොකක් අ නිසා නෙවෙයි, බුදුහාඳුන වදාළ හිතේ ගිලම් බව තියෙනකොට ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධික ලෝභය නිසා මේ කුමක් දැයි මේ කුමක් දැයි කියලා සැක කිරීම නිසා පින්නතුනි හිත එකඟ කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ පොංජි දෙයටත් පින්නතුනි බිය ස්වභාවයක් ඇති වෙනවා. ඊළඟට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ප්‍රාර්ථනා කරමින් යම් කිසි කෙනෙක් ආරණ්‍ය වනසෙනසුන් භාවිතා කරනව නම් ඒත් පින්නතුනි අර බිහිසුණු වරමුණු ආදි දකින්න පුළුවන්. ඊළඟට සිහි මුලා වෙලා හොඳ නුවණක් නැතිව ආරණ්‍ය වනසෙනසුන් භාවිතා කළත් ඊළඟට තමන් උසස් කියලා අනුන් පහත් කියලා සලකලා පින්නතුනි හිම කරනව නම් ඊට බුදුහාඳුරු වදාලා යම් කිසි කෙනෙක් අපිරිසිදු කාය කර්ම අපිරිසිදු මනෝ කර්ම අපිරිසිදු වචී කර්ම මේවා තියෙනකොට පින්නතුනි ඒත් හිත එකගෙන ස්වභාවයකට මේ හිතපත් කරගන්න පුළුවන් කමක් නැත්තේ. මොකද අර බිහිසුණු අනුවලු ඉතින් යනු බුදුහාරු දේශනා කරනවා යම් යම් රාත්‍රී වලදී ඒ බිහිසුණු වන වනසෙනසුණු වල ගෙවනකොට සිව්පාග පැමිණීමක්, ඒ කියන්නේ සතෙක්ගේ පැමිණීමක්, ඒ වාගේ වේලෙච්ච දණ්ඩක් කඩා වැටීමක්, සොළඟින් කොළයක් සැලවීමක් වෙනදි සිදු වෙන්න පුළුවන්. එහිදී ජානිසෝනි මම ඒ වගේ අරමුණු ආවහම නැත්නම් ඒ බියකරු යයි සැලකෙන ඒ අරමුණු ආවහම දුරු කරපු ක්‍රමයක් තිබුණා. මොකද්ද? භාගතුන් වහන්සේ වදාළ දැන් සක්මන් කරනකොට පින්නතුණේ මේ වගේ දෙයක් ඇහුනොත් ගහක අත්තක් පින්නතුණේ කැඩලා වැටෙන එකක් හරි ගහක් කොළයක් කැඩලා බිමට වැටෙන එකක් හරි මේ වගේ දෙයක් ඇහුනොත් සක්මන් කරනකොට එහෙම දෙයක් සිද්ධ වුනොත් දේශනාවේ කියනවා නොසිට නොඉඳ නොනිදා සක්මන් කරමින්ම පින්නතුණේ අරමුණ හැදෙනගෙන දුරු කළා කිව්වා. ඒකේ වේලාවට කරන්න ඕනේ සක්මන් කරන එක නතර කරන එක නෙවෙයි පින්නතුණේ. ඒ අරමුණ හඳුනාගත්තා. හඳුනාගත්තට පස්සේ කරන්න ඕනේ සක්මන් කරමින්ම ඒ අරමුණ පින්නතුණේ දුරු කරන්න ඕනේ. ඊළඟට සිටියා වූ මා වෙතට ඉන්නකොට පින්නතුණේ එබඳු අරමුණක් පැමිණියොත් සක්මන් නොකර නොඉඳ නොසිට නොනිදා සිට නොනිදා සිටගෙනම ඒ කියන්නේ ඉන්න ඉරියව්වෙන් ඉඳගෙනම පින්නතුණේ අරමුණ පිදුරු කරනවා බිහිසුණු අරමුණ. ඊට පස්සේ කියනවා හුන්නා වූ මා වෙතට එබඳු අරමුණක් පැමිණියා නම් නොනිදා නොසිට සක්මන් නොකර හිඳගෙනම ඒ අරමුණ දුරු කළා කිව්වා. ඊළඟට සයනේ කරමින් සිටියදී ඒ කියන්නේ නිදාගෙන ඒ වගේ ඉන්නකොට පින්නතුනි එබඳු බිහිසුණු අරමුණක් ඇහෙන්න දකින්න ලැබුණොත් එහෙම නොඉඳ නොසිට සක්මන් නොකර නිදාගෙන ඉඳගෙන මේ අරමුණ දුරු කළා කිව්වා. ඒක හරිම ලස්සනයි පින්නතුනි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භාවනා කරන්නට ආරණ්‍යයකට වනසෙනසුනකට එහෙම වැඩම කළාට පස්සේ නොයෙක් නොයෙක් පින්නතුනි ඒ වගේ දේවල් ජීවිතය තුළ අත්දකින්න සිද්ධ වෙනවනේ. ඒ අත්දකින්න කර කරන්න ඕනේ ඒ තමන් එබඳු දෙයක් දැක්කයි එබඳු දෙයක් ඇහුණා කියලා භාවනාව නතර කරන එක නෙවෙයි පින්නතුනි.
ඒ ඉරියව් ඉඳගෙනම යරමුණ පින්නතුනේ දුරු කරන්නට ඕනේ. ඒක භය බේරව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ සත්‍යබෝධ්‍යංග ධර්ම දියුණු කිරීමේදී බුදුරජාණන් වහන්සේ වදාළේ පළමු කොට මේ සති සම්බොජ්ජංගයේදී මේ මනස අවසේස අරමුණු වල එලිබීගෙන නොගෙන පැමිණ අරමුණු පිළිබඳව පින්නතුනි පූර්ණ අවධානය යොමු කරන්නට ඕනේ. ඊරදී බුදුහාඳුර වදාළ මේ සති සම්බොජ්ජංගයේ ඇතිවීමේ හේතු තියෙනවා පින්නතුනි. මේ සිහි ඇතිවීමේ හේතු මහණෙනි ආහාරය නිසා පවතින මේ කය යම් විදියකට ආහාරය නිසා පවතීද ආහාරයෙන් තොරව මේ කය පවතින්නේ නැද්ද? ඒ වගේ තමයි ආහාරය නිසා පවතින මේ සත්‍යබෝධංග ධර්මයෝ ආහාරය නිසාමයි පවතින්නේ. ආහාරයෙන් තොරව පවතින්නේ නැහැ. ඒ කියන්නේ නූපං සති සම්බොජ්ජංගේ ඉපදීමටත් ඒ කියන්නේ සිහිය ඉපදෙලා නැත්නම් ඒ සිහිය පින්නතුනි උපදවා ගන්නටත් ඒ වගේම උපන් සති සම්බොජ්ජංගය වර්ධනය කර ගැනීමටත් සම්පූර්ණ කර ගැනීමටත් ආහාරය කුමක්ද මහණෙනි? සති සම්බොජ්ජංගේ උප්පත්තියට හේතුන ධර්ම තියෙනවා. ඒ ධර්මයන් කෙරෙහි කරුණු දැනගෙන කාරණානුකූලව මෙනෙහි කිරීම බොහෝ කොට පැවතීම නූපන් සති සම්බොජ්ජංගේ ඉපදීමටත් උපන් සති සම්බොජ්ජංගේ පින්නතුනි වැඩිවීමටත් සම්පූර්ණ වීමටත් ආහාරය බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අව බොහොම ලස්සන සූත්‍රයක් දේශනා කළා පින්නතුනි. දැන් කැලෑවකට ගියත් යම් කිසි කෙනෙක්ගේ හිත කියන එක එකඟ වෙන ස්වභාවයකට පත් වෙන්නේ නැත්නම් ඒක පින්නත්ති කැලෑ වරදක් නෙවෙයිනේ. ඒක තමන්ගේ වරදයි. මජ්ක්‍ධිම නිකායෙම සූත්‍රයක් තියෙනවා පින්නතුන්ට මතක ඇති වනපත්ත කියලා සූත්‍රයක්. ඒදී භාගතුන් වහන්සේ වදාලා මහණෙනි මේ ශාසනයේ යම් කිසි භික්ෂුවක් වනසෙනසුන් ඇසුරු කරලා වාසය කරනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ආරණ්‍ය සේනාසනයක් ඇසුරු කරගෙන වාසය කරනවා. එෙහිදී ඒ භික්ෂුවට පින්නතුනි පෙර ඇති නෝ සිහි ඇති වෙන්නේ නැහැ. ආරණ්‍යයට ගියාට පස්සේ අර ඉස්සෙල්ලා තිබුණු තරම්වත් හිත එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම ඉස්සෙල්ලා නැති වුණු කෙලෙස් දැන් නැති වෙන්නෙත් නැහැ. හැබැයි දැන් ඉන්නේ කොහෙද? ආරණ්‍යය. ඒ වගේම ඉස්සර පැමිණි අර ඉස්සර තිබුණු යම් කිසි නිර්වාණාබෝධය කරා යන්නට ඕනේ කියන සිතවිල්ලක් තිබුණනේ, දැන් ඒ සිතවිල්ලත් නැහැ. හැබැයි ඒ ආරන්නේ චීවර පින්නපාත සේනාසන ගිලම්පස බේත්තේත් පිරිකර මේ දුකසේ පින්නතුනි උපදවා ගන්නට ඕනේ. හිත එකඟ වෙන්නෙත් නැහැ. කෙටිම ගණන් සිව්පසේ හරියට ලැබෙන්නෙත් නැහැ. බුදුහාමුදුරු වදාලා එබඳු සේනාසනෙන් මහණෙනි වහාම පිටත් වෙන්න ඕනේ. ඒ සේනාසනෙ ඉන්න එපා. පින්නතේ හිත එකඟ වෙන්නෙත් නැත්නම්, කෙලෙස් නැති වෙන්නෙත් නැත්නම්, නිර්වාණාබෝධයේ පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නෙත් නැත්නම්, ඒ ආරණ ඉන්නකේ තේරුමක් නැහැ. සිව්පසයත් ලැබෙන්නේ දුකසේනේ. ඊළඟට දෙවෙනි කාරණා බුදුහාඳුර වදාලා යම් සේනාසනයක් මහන්නේ ඇසුරු කරනකොට සිහිය පිහිටන් නැත්නම්, ඒ වගේම කියන්නේ හිත එකඟ වෙන්නේ නැත්නම්, ඒ වගේම කෙලෙස් නැති වෙන්නෙත් විනාශ වෙන්නෙත් නැත්නම්, නිවන පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නෙත් නැත්නම්, සිව්පසය විතරක් පහසුවෙන් ලැබෙනවා. සිවුරු පිළිකර බේත්තේත්වල කිසිම අඩුවක් නැහැ. හැබැයි එහෙම ලැබුණත් Taman තේරුම් ගන්නට ඕනේ මම පැවිදි වූයේ සිව්පසය සඳහා නොවේය කියලා අර නුවණින් කල්පනා කරලා බලලා ඒ සේනාසනයනුත් පිටත් වෙන්න ඕනේ. ඒ සේනාසනය අත්හල යුතුයි කියලා දේශනා හදාගන් වෙනවා. හිත එකඟ වෙන්නේ නැහැ. නමුත් පින්නතුනි සිව්පසය ලැබෙනවා. ඒත් ඒ භික්ෂුව හිතන්න කිව්ව සිව්පසය සඳහා පමණක් නෙවෙයි මේ මහණ උනේ. හිතත් එකඟ කරගන්න වැඩපිළිවෙලක් මට තියෙන්න ඕනේ, හදාගන්න ඕනේ. ඉතේ සේනාසනේ අත්හල යුතුයි කිව්වා. තුන්වෙනි කාරණාව තමයි යම් සේනාසනයකදී ඒ භික්ෂුවට සිහිය පින්නතුනි මනාව පිහිටනම නම්, ඒ කියන්නේ හිත එකඟ කරගන්න පුළුවන් නම්, ඒ වගේම පෙර දුරු වෙච්ච නැති කෙලෙස් පින්නතුනි දැන් දුරු කරගන්න පුළුවන් නම්, ඒ වගේම නිර්වාණාබෝධය කරා යන මාර්ගයත් පින්නතුනි හොඳට පැහැදිලිව පේනව නම්, සිව්පසය හැබැයි ඒ පන්සලේ ඒ ආරන්නේ දුකසේ තමයි ලැබෙන්නේ. අන්න එතකොට හිතන්න ඕනේ තමන් සිව්පසය උදෙසා පැවිදි නොයේය
නමුත් මගේ හිත මට එකඟ වෙනවා. ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වන සිව්පසයක් ලැබෙන්නේ නැහැ. යමක් යමක් හොඳට වළඳන්නට පින්නතුනි ලැබෙනවා. නමුත් හිත එකඟ වෙනව නම් සිව්පසයේ දුකසේ ලැබුණත් කමක් නැහැ. ඒ ආරන්න ඉන්න කිව්වා. ඒ සේනාසනේ භාවිතා කරන්න කිව්වා. ඊට පස්සේ වදාලා යම් කිසි සේනාසනයකදී මහණෙනි සිහිය හොඳට පිහිටනව නම් ඒ වාගේම හිත එකඟ වෙනව නම් කෙලෙස් දුරු වෙනව නම් අරහත්ත්වයේ පසක් කරගන්නට ලබා ගන්නට පුළුවන් නම් සිව්පසයේ පහසුවෙන් ලැබෙනව නම් ඒ සේනාසනයේ දිවි හිමියෙන් අත් නොහල යුතුය කියලා බුදුහාඳුරු දේශනා කළා. ඒ සේනාසනයේ තමන්ගේ ජීවිතේ මෙන් රකින්නට කියවෙන මොකක් අනිසා නෙවෙයි පින්නතුනේ හිත එකඟ වෙනවනේ කෙලෙස් නැති වෙනවනේ ඒ වගේම නිර්වාණාබෝධය කරා යන මාර්ග ධර්මයේ කියන එක හොඳට පින්නතුනේ පැහැදිලිව පේනවනේ ඒ නිසා සිව්පසයත් ලැබෙනව නම් ඒ සේනාසනය දිවි හිමියෙන් ආරක්ෂා කරගන්න ඕනේ ඊට පස්සේ බුදුහාමුදුරුව දාලා සති සම්බොජ්ජංගයට හේතු වෙන කරුණු හතරක් තිබෙනවා. චත්තාරෝ ධම්මා සති සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති සති සම්පජඤ්ඤං මුට්ටස්සති පුද්ගල පරිවජ්ජනතා උපට්ඨිත සති පුද්ගල සේවනතා තදදි මුත්තතා. ඒ කියන්නේ පින්නතුනි සති සම්බොජ්ජංගය වැඩිවීමට හේතුන කරුණක් තිබෙනවා. කරුණු හතරක් තිබෙනවා. ඒ හතර තමයි පළවෙනි එක තමයි සිහිනුවන. දෙවෙනි එක තමයි පින්නතුනි සිහියෙන් තොර පුජ්‍යලයන් කරුණා කරලා වර්ජණය කරන්න ඕනේ දුරු කරන්න ඕනේ සිහිය කියන එක දිනු වෙන්නේ සිහිය ඇති පුජ්‍යලය පින්නතුනේ අසුර කුලත්නේ සිහිය නැති පුජ්‍යලය අසුර කුලත් තමන්ගේ සිහිය තියෙන සිහියත් පින්නතුනේ එහාට මෙහාට වෙන්නට පුළුවන් තුන්වෙනි එක තමයි සිහිය ඇත්ත වුන් සේවනය කරන බව හතරවෙනි එක තමයි සති සම්බොජ්ජංගයට නැමුණු හැරුණු බර වුණු සිතක් පින්නතුනේ තිබෙන්නට ඕනේ ඒ කියන්නේ මම සති සම්බොජ්ජංගය මම දිනු කල යුතුය වැඩි යුතුය කියන බබට පින්නතුනි හිතක් තිබෙන්නට ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු හතර බුදුහාඳුරු දේශනා කළා. දැන් ආශ්‍රය කිරීමෙන් පින්නතුනි සමාලලට අදහස් බෝ වෙන්න පුළුවන්. පංචකාමයේ ඇලී ගැලී සිටින පාපයේ ඇලී ගැලී සිටින පුජ්‍යලයන් පින්නතුනි භජනය කරනකොට සේවනය කරනකොට අනෙක් කෙනාටත් පින්නතුනි කාමාදී සිතිවිලි ඉබේටම එන්න පුළුවන්. එන්න පුළුවන් නෙවෙයි පින්නතුනි එනවා. එවිටින් ඕන තරම් උදාහරණ පින්නතුනි තිබෙනවා. ඊළඟට බුදුහම්දුර වදාලා මහණෙනි ධම්මවිචේ සම්බොජ්ජංගය ඇතිවීමට තියෙන හේතු අත්තිමික්කවේ කුසලා මේ කුසලා කුසල ධම්මා සා වජ්ජාන වජ්ජා ධම්මා. ඒ කියන්නේ මහණෙනි කුසලා කුසල ධර්මයෝ තිබෙනවා. ඒ වගේම හීන පෙනී ධර්මයෝ මේ ලෝකේ තිබෙනවා. කලුසුදු බඳු පාප පුණ්‍ය ක්‍රියා කියලා අපි පින්නතුනි කොටක් දෙයක් කලුසුදු ඒ කියන්නේ පාප සහ පුණ්‍ය කියා කියලා දැන් මේ ධර්මයන් කරෙහි කාරණානුකූලව මෙනෙහි කිරීම බොහෝ කොට පැවැත්වීම නූපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉපදීමටත් ඒ වාගේ උපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩිවීමටත් පින්නතුනි කරුණු කාරණා බවට පත් වෙනවා. පාපය කියන එක දුකට හේතුවක්. කුසලයේ දුකින් මිදීමට සැපේ ලැබීමට කාරණාවක්. පාපයෙන් සත්වයෝ අපායට යනවා. ඒ වගේම කුසලයෙන් සුගතියට යනවා. එනාදී වශයෙන් මේ පිම්පව් පිළිබඳව කාරණානුකූලව සිටීම ධම්මවිචේ සම්බොජ්ජංගයට පින්නතුනි හේතුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කුසල් අකුසල් පිම්පව් හොඳ නරක කියන මෙන්න මේ ස්වභාවයන් wen වශයෙන් පින්නතුනි හඳුනා ගන්නට පුළුවන් ස්වභාවයට තමයි මොකක් කියන්නේද? ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ කියලා. ඊට පස්සේ බුදුහාඳුරු වදාලා මහණනි ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය ඇති කරගන්නත් කරුණු පින්නතුනි හතක් තිබෙනවා. ඒ පළවෙනි එක තමයි ස්කන්ධාදී ධර්මයන් පිළිබඳව පින්නතුනි ප්‍රශ්න විචාරණ බව. මේ රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය මේ ආදී වශයෙන් ගත්තාම මේව පිළිබඳව පින්නතුනි ඕ කොයිලාවෙත් විමසන ස්වභාවයක් තිබෙනවා. දෙවෙනි කාරණාව තමයි ආධ්‍යාත්මික බාහිර වස්තුන් පින්නතුනි පිරිසුදු කර ගැනීම. ඒ කියන්නේ මෙතන පින්නතුනි මේ කියන්නේ ඒ කියන්නේ ආධ්‍යාත්මික සහ බාහිර වස්තුන් පිරිසිදු කර ගැනීම. ඒ කියන්නේ බාහිර ලෝකයේත් එක තියෙන මේ අපි ඒ ගනුදෙනු වේදී පින්නතුනි ඒ ගනුදෙනු කිරීමේදී තමන් දැනගන්න ඕනේ ඇස කියන එක රූපත් එක්ක ගනුදෙනු කරනවා කන කියන එක ශබ්දත් එක්ක පින්නතුනි ගනුදෙනු කරනවා ඒක පින්නතුන් දන්නවා. තුන්වෙනි එක තමයි ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ සමාන භාවයක් තියෙන්න ඕනේ පින්න. ඉන්ද්‍රිය ධර්ම
ඒකනේ ශ්‍රද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තිබෙනමන පින්නතුනි අන්න ඒවා සමානව පින්නතුනි පවත්වන්නට පවත්වාගෙන නැත්නම් දිනු කරන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ හතන එක තමයි නුවණ නැතියන් නැති අය පින්නතුනි වර්ජනය කරන්නට ඕනේ මොකද නුවණ දිනු වෙන්නේ නුවණ තියන අය පින්නතුනි අසුර කරනකොටනේ පසනික තමයි නුවණැතියන් සේවනය කරන්න නුවණ තියන අය පින්නතුනි සේවනය කරන්න ඕනේ හවිනික තමයි ගැඹුරු ස්කන්ධාදී ධර්මයන් පිළිබඳව නිතර නිතර පිනුක ප්‍රතිවේක්ෂා කරන්නට ඕනේ. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව නිතර නිතර පින්නතුනි ඒවා වෙන් වෙන් වශයෙන් අරගෙන විදර්ශනා ප්‍රඥාවෙන් නුවණින් පින්නතුනි දකින්නට ඕනේ. හත්තුනික තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේට නැමුණු හැරුණු බර වුණු හිතක් පින්නතුනි තිබෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු හත උපකාර වෙනවා කුමක් සඳහාද පින්වත්නි ධම්මවිචේ සම්බොජ්ජංගේ දිනු කරන්නට. ඉතින් බුදුහාමුදුරුව මදාලර දැන් භාවනා කරනකොට පින්නතුනි දැන් සමලාට සමාරුන්ගේ හිසකෙස් වැඩිපුර පින්නතුනි වෙවිලා තියෙනවා. ඒක පින්නතුනි බාධාවක් වෙනවා. ඒ වගේ සමහරුන්ගේ රැවුල ඒ වගේම ඒ නියපොතු සමහරුන්ගේ දිගයි ඒක කෙනෙකුට දෙන්න පුළුවන් හිතට කොහොමද මේක බාධාවක් ඒක බුදුහාර දේශනා කළේ ඒ කුඩා පින්නතුනි පලිබෝධ ඒ කියන්නේ ඒ කොණ්ඩේ හැම දිග නම් ඒව කපලා දාන්නට ඕනේ රැවුලක් එහෙම වැඩිපුර තියෙන ඒව කපලා දාන්නට ඕනේ නැත්නම් ඒ භාවනාවට නියපොතු වැඩිපුර වෙවිලා තියෙන ඒව කපලා දාන්න නැත්නම් ඒ භාවනාවට පින්නතුනි බාධාවක් ඇති වෙනවා ඒ වගේම අපි බොහෝ දේශනාවල කියලා තියෙන දැන් භාවනා කරනකොට කවදාවත් පින්නත්නම් අපිරිසිදුව භාවනා කරන්නට වාඩි වෙන්නට හොඳ නැහැ. ඒක බාධාවක් වෙනවා. ඒ තුල හිත එකඟ කරගන්නට අපහසුතාවයටපත් වෙනවා. මොකද මේ ශරීරය පින්නතුන් දනව කොයලාවෙත් ගඳ ගන්න ස්වභාවයක් නැති ඉන්නේ. ඒ නිසා භාවනා කරන්නට වාඩි වෙනවා නම් හොඳට නාලා කියලා ඒ පිරිසිදු වෙලා තමයි පින්නතුනි භාවනා කරන්නට වාඩි වෙන්න ඕනේ. එතකොට අර ගත නිවෙනකොට පින්නතුනි හිතත් ඉක්මනටම නිවා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ තේරුම් ගන්න එපා පින්නතුනි මේ ඒ දේ සිද්ධ කළ පමණින් හිතේක වෙනවා කියලා. නමුත් මෙතෙන්දි කිව්වේ අර ඒ දේට පිරිසුදුව පින්නතුනි වාඩි වෙන්නට ඕනේ. ඒකයි බුදුහරු දේශනා කළේ යම්කිසි කෙස් කියන ඒවා දිගට තියෙනවා නම් ඒක බාධාවක් වෙනවා. ඊළඟට පින්නතුනි ඉතින් නියපොතු දිගට තියෙන එක බාධාවක් වෙනවා. ඒ කුඩා පලිබෝධ හැටියට භාගතුන් වහන්සේ පින්නතුනි දේශනා කළා. එතකොට මලබැඳුණු පහනෙහි කිලිටි තෙලින් කිලිටි පහන් කඩෙහි දැල්වෙන ගින්න අඳුරු වෙන්නක් වගේ ආධ්‍යාත්මික බාහිර වස්තුන් අපරිසිදු පුජ්‍යලයන්ගේ సంతානෙහි උපදනා ඥානයද පින්නතුනි දුබලභාවයට පත් වෙනවා. අනක තේරුණානේ පින්නතුනි. දැන් මලබැඳුණු කිලිටි වෙච්ච පහන් කඩේක පින්නතුනි දැල්වෙන පහන ඒ ගින්න පින්නතුනි ඇත්තට මඳුරුයිනේ. පහන් tiree අලුත් වෙනකොට ගින්නත් පින්නතුනි හරි අලුත් බවක් තියෙනවා. ඒක පින්නතුන් අපි කවුරුත් දැකලා තියෙන කාරණාවක්. ඒ වගේ බුදුහාඳුරු වදාළ ආධ්‍යාත්මික බාහිර වස්තුන් අපිරිසිදු වෙනකොට ඒ පුජ්‍යලයාගේ චිත්තසංතානයේ උපදින ඥානියත් පින්නතුනි දුබල වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික මේ සහ බාහිර වස්තුන් පින්නතුනි කොයලාවෙත් අර පිරිසිදුව තියාගන්න ඕනේ. භාවනා කරන තැන කොහොමත් අපිරිසිදුව තියාගන්නට හොඳ නැහැ. එතන පින්නතුනි කොහොමත් ඒ බාහිර කියන්නේ බඩු මුට්ටු ඒවා අඩු වෙන්නට ඕනේ පින්නතුනි. ඒ බාහිරේ දකින්න දේවල් පින්නතුනි හිත නිවෙන ස්වභාවයක් ඇති දෙයක් බවට පත් වෙන්නට ඕනේ. ඒව එකපාර්ශ්විත කරගන්නට බෑ. නමුත් පින්නතුනි මේ තේරුම් ගන්න ඕනේ බාහිර ලෝකේ ඒ දේ නැති කළ පමණින් පින්නතුනි හිත එකඟ වෙන කියන කතාව නෙමෙයි. ඒ හිත එකඟ කරගන්නට ප්‍රථම බාහිර ලෝකයේ තියෙන නැත්නම් ඒ බාහිර වටපිටාවේ තියෙන පින්නතුනි දේ තමන් දැනගන්න ඕනේ පිරිසුදු කරගන්නට. නැත්නම් ඒවා ඒ පිළිවෙලකට හදාගෙන පින්නතුනි හිතෙන් කරගැනීමේ වැඩ පිළිවෙලක යෙදෙන්නට පින්නතුනි තමන් දැනගන්න ඕනේ අවබෝධ කරගන්නට ඕනේ. ඉතින් මෙතනදී මේ පිරිසුදු කරගැනීම කියන්නේ පින්නතුනි සරසා ගැනීම නෙවෙයි. ඒක තමන් තේරුම් ගන්න ඕනේ. පිරිසුදු කිරීමේ කියා ශරීරය හෝ වාසස්ථානය හෝ සරසන්නට කොහෙලාවකවත් එහෙම යන්නට හොඳ නෑ. ඒකෙන් අදහස් කරන්නේ පින්නතුනි පිරිසුදු භාවය කියන එක දැන් පින්නතුන තේරෙනවා. දැන් බුද්ධ කාලේ පින්නතුන්ට මතකයි සකල ඉන්ද්‍රියන්ම සමසේ ක්‍රියා නොකළ හොත් ධ්‍යාන මාර්ග ඵලයක් නූපදන වක්කලීතුන් වහන්සේ කතාව මේට හොඳ නිදර්ශනයක් පින්නතුනි. වක්කලී හාඳුරෝ පින්නතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේගේ ලස්සන බලන්නම් පින්නතුනි පැවිදි වෙච්ච කෙනෙක්නේ. ඒ වගේම උන්වහන්සේ අවසාන මොහොතේ අසනීප වුණා. අසනීප වෙච්ච වෙලාවේ
යම් කිසි භික්ෂුවක් අත පණිවිඩයක් යවනවා භාගතුන් වහන්සේට මාව බලන්න වඩින්න කියන කොහොම හරි පින්නතුනි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා වක්කලි නුඹට කායික වේදනා ඉවසන්න පුළුවන් බුදුහන්නේ සෑම දෙයක් ඉවසන්න පුළුවන් ඔබ වහන්සේ දකින් නොලබෙනකට තම නොලබෙන එක තමයි බුදුහන්නේ මට දුක ඉතින් ඒ වෙලාවේ පින්නතුන්ට මතකනේ වක්කලිහාන්ට බුදුහඳුරු කියපු දේ කින්තේ වක්කලි ඉමිනා පූතිකා ඒන යෝ ධම්මං පස්සති සෝමං පස්සති වක්කලි මේ කුණු ශරීරයේ දේශ බලන් ඉඳලා කවදාවත් නුඹට ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ වක්කලි නුඹ මම දේශනා කරපු ධර්මයේ දකින්න එදාට වක්කලීට මීට වලස්සන්ට මාව දකින්න පුළුවන් කියන කාරණාව පින්නතුනි බුදුහාරේ වෙලා විස්මතු කළ පෙන්නවා එහෙනම් ධර්මයේ දැක්ක දවසට බුදුහාඳුරු දකින්න පින්නතුනි පුළුවන්කම තිබෙනවා එහෙනම් විරිය ඉන්ද්‍රිය අධික බලයට පැමිණීම නම් කලී සද්ධේන්ද්‍රිය පින්න නිසකව පින්නතුනි පිළිගැනීමේ කෘත්‍යයට කරන්නට පින්නතුනි අපහසුත් වෙනවා දැන් සෝනතරුන් වහන්සේගේ කතාව පින්නතුනි බුද්ධ කාලේ ගත්තාම ඒ වගේ කතාවක් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ නුවණ මදි ශ්‍රද්ධා වැඩි තනත්තාගේ තනත්තා ඒ මෝඩ ශ්‍රද්ධාවන්තයෙකු වෙන්න පුළුවන් පින්නතුනි නුවණ මදි ශ්‍රද්ධා පින්නතුනි සමාලට වැඩි එතෙ මේ නොපැදි ඒ කියන්නේ පහදින්ටෝ නැත්තැන් වලට පින්නතුනි පහදිනවා එයින් වෙන්නේ මොකද්ද පින්නතුනි පිරිහිමටපත් වෙනවා ශ්‍රද්ධාව හීනු නුවණ වැඩි තනත්තා කෛරාටක වී පැහැදිලි උත්තරට පින්නතුනි නොපහදින පින් නොකරන කෙනෙක් බවට පින්නතුනිපත් වෙන්නත් පුළුවන්කම තිබෙනවා ශ්‍රද්ධා ප්‍රඥා දෙක මේ සමානව පින්නතුනි පවතිනකොට පුජ්‍යලයා පැහැදිලි උත්තරට පැහැදිලා පැහැදිලි උත්තරට පින්නතුනි පැහැදිලා නොමග නොගොස් පින්කම් කොට පින්නතුනි දුකින් මිදී සැපයකටපත් වෙනවා බුදුහාඳුරු දේශනා කළා දැන් යම කෙසේ කෙනෙකුට සමාධිය පින්නතුනි බලවත් වෙලා වීරය කියන එක දුබල වුණොත් සමාධිය කියන එක බලවත් වෙනවා. නමුත් පින්නතුනි වීරය කියන එක දුබල වෙනවා. සමාධිය තීන මිද්දයට පක්ෂ ධර්මයක් නිසා ඒ යෝගාවචරයාගේ సంతානයට පහසුවෙන් තීන මිද්දයට පින්නතුනි ඇති වෙන්න පුළුවන්. අන සමාධිය කියන එක බලවත් වෙනවා. වීරය කියන එක පින්නතුනි දුබල වෙනවා. එම අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම සමාධිය වීරයෙන් යුක්තව ගුකල්ලි තීන මිද්දට පැමිණීමට අවකාශ පින් ලැබෙන්නේ නැහැ පින්නතුනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ විරිය සම්බොජ්ජංගේ ඇතිවීමට පින්නතුනි හේතු කාරණා කීපයක් තිබෙනවා භාගතුන් වහන්සේ වල මහණෙනි ආරම්භක ධාතු නම් වීරියක් තිබෙනවා ඒ වගේම නික්කම ධාතු නම් වූ වීරියක් තිබෙනවා පරක්කම ධාතු කියලා වීරියක් තිබෙනවා තමන්ගේ කටයුත්ත නැත්තම් තමන් පටන් ගත්ත දේ මොන බාධාවත් කාර්ය නැත්තම් තමන්ගේ අභිමතාර්ථයේ සාධනේ වෙන තුරු පින්නතුනි ඒ වීරිය කවදාවත් අතහරින්නට හොඳ නැහැ යම් කෙනෙක් පින්නතුනි වීර කෙනෙක් අතහරින්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙනකොට මහන්සි වෙලා වැඩි කියලා ඒ නිසා වීර පින්නතුනි අතහරින්න පුළුවන්. ඒ වගේ බුදුහාඳුරු කරුණු බොහෝගා කල කීපයක් පින්නතුනි දේශනා කරනවා. ඒ වගේම සමහරු අල්ප වීරයකින් පින්නතුනි බොහොම උසස් දෙයක් තමයි සමහරට බලාපොරොත්තු වෙන්නේ. වීර කරන්නේ බොහොම ටිකයි. නමුත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මහ විශාල දෙයක් පින්නතුනි බලාපොරොත්තු වෙනවා. ඒකත් පින්නතුනි බාධාවක් ඇට බුදුහඳුරු දේශනා කළා. විරිය සම්බොජ්ජංගයට හේතු ධර්මයේ තුල නම් පින්නතුනි භාගතුන් වහන්සේ කරුණු 11ක් දක්වලා තිබෙනවා. ඒ කියන්නේ අපාය භයගෙන හිතන බව. දෙවෙනි එක තමයි වීරයේ අනුසස් පින්නතුනි දැනගන්න ඕනේ. වීරය කරලා මෙන්න මේ වගේ ආනිසංස ලබන්නට පුළුවන් කියන බව දැනගන්නට ඕනේ. ඊළඟට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ගේ ගමන් මග පින්නතුනි නිතර පත්‍යවේක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ නුවණින් හොතට මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මෙන්න මේ විදියට වීරය කළා උන්වහන්සේලා මේ தත්ත්වයට පත්ුනේ කියලා අර වීරය ඇති වෙන සිතුවිලි නිතර පින්නතුනි හිතන්න ඕනේ. ඊළඟට සදහැතියන් විසින් දෙන භෝජනයට පින්නතුනි ගරු කරන්නට ඕනේ. දායකයෝ දෙන භෝජනයට පින්නතුනි ගරු කරන්නට ඕනේ. ඊළඟට උරුමේ මහත්බව ප්‍රත්‍යවේක්ෂා කරා. දැන් කියන්නේ තමන්ට මේ ලැබුණු දේ පිළිබඳව පින්නතුනි මේක ලොකු ලාභයක් ලැබුණේ මේක මට ලොකු දෙයක් සම්බුද්ධ ශාසනයෙන් මට මේ ලැබුණේ කියලා කල්පනා කරලා පින්නතුනි ඒ ලාභය ඒ කියන්නේ මහත්බව පින්නතුනි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. ඊළඟට බුදුහාරු දේශනා කරනවා
අලස බව කියන ඒ ඇත්තෝ පින්නතුනි වීරිය ඇති කරන්න ඒ කට්ටිය අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. ඒ අයිදුරු කරන්න ඕනේ. නැත්තම් වීරයක් කරන්න බෑ. පටන්ගත් වීරිය ඇති පුජ්‍යලයන් සේවනය කරන්න ඕනේ. විරිය සම්බොජ්ජංගයට නැමුණු හිතක් ඇති පුජ්‍යලයක් බවට පින්නතුනි පත් වෙන්නට ඕනේ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා ඔය බොජ්ජංග ධර්ම හතම පින්නතුනි දිනු කරන්නට ඒ අවස්ථාවලදී ඒව දිනු වෙනට පින්නතුනි කරුණු කාරණා තිබෙනවා. ඉතින් අපි කීපයක් පින්නතුනි මතක් කළා. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංග ඇතිවීමට හේතු බුදුහාරු දේශනා කළා. උපේස්සා සම්බොජ්ජංගයට හේතු ධර්ම තිබෙනවා. ඒ ධර්මයන් කෙරෙහි යෝනිසෝ මනසිකාරයේ බහුල කොට පින්නතුනි තිබෙන්නට ඕනේ. බුදුහාරු දේශනා කළා උපේක්ඛා සම්බොජ්ජංගයේ දිනු වෙන්නම් ඇති කරගන්නම් පින්නතුනි කරුණු පහක් තිබෙනවා. සත්‍යයන් කෙරෙහි පින්නතුනි මෙදහත් බව තියෙන්න ඕනේ. මේ සෑම සත්වයේ කෙරෙහිම මධ්‍යස්ථ ස්වභාවයක් පින්නතුනි තිබෙන්නට ඕනේ. ඊළඟට සංස්කාරයන් කෙරෙහි පින්නතුනි මධ්‍යස්ථ භාවයක් තිබෙන්නට ඕනේ. ඊළඟට මේ සත්ත්ව සංස්කාරයන් ඒ කියන්නේ සුරතල් කරන අති ලෝභීන්ගෙන් පින්නතුනි ඒවා පිළිබඳව වෙන් වෙන්නට ඕනේ. ඒ වගේම සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ පුජ්‍යලයන් පින්නතුනි සේවනය කරන්නට ඕනේ. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදවීමට නැමුණු සිතක් ඇති පුජ්‍යලයක් බවට පින්නතුනිපත් වෙන්නට ඕනේ. ඊළඟට බුදුහාඳුර වදාලා මේ බෝධ්‍යංග ධර්මයන් වැඩිීමේ කාලය සහ අකාලය කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කාලේ බෝධ්‍යංග ධර්ම දියුණු කළ යුතුයි, මේ කාලේ බෝධ්‍යංග ධර්ම දියුණු කරන්නට බැහැ. ඒ ආදී වශයෙන් ඉතින් බුදුහාඳුර යම් කිසි සමයක සිත හැකිලී පවතිනවා. ඒ කියන්නේ අලස වෙලා තිබෙනව නම් පින්නතුනි පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩිීමට, ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ වැඩිවීමට, උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩිවීමට ඒක සුදුසු කාලය නෙමෙයි පින්නතුනි. ඒ කියන්නේ හිතේ අලසභාවයේ තියෙනම නම් සති සම්බොජ්ජංගය, ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගය, ඊළඟට පින්නතුනි උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නට පුළුවන්කමක් නැත්තේ නෑ. අලසභාවනේ තියෙන පින්නතුනි. ඒ වගේම හිත අලස වී තිබෙන අවස්ථාවේවා නොවැඩිය යුත්තේ ඒ බෝධ්‍යංග ධර්මයන්ට අලසෝ චිත්තය නගා සිටවන්නට පින්නතුනි නොපුළුවන්කම නිසා. ඒ කාලේ ඒ අංග වඩන්ට එපා කියන වෙන මොකක් අ නිසා නෙවෙයි, හිත අලසව පවතින නිසා පින්නතුනි ඒ බෝධ්‍යංග ධර්මයන් දිනු කරන්න බෑ, නගා සිටවන්න බෑ. අලසෝ චිත්තය නිසා ඒක නගා සිටවන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒ බෝධ්‍යංගයන් වැඩිීමේදී අලසෝ චිත්තයේ සමහර වෙලාවට පින්නතුනි වඩාත් අලසභාවයට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඊට බුදුහාර වදාලා යම්සකදී සමයක සිත හැකිලි ස්වභාවයේ, හිත හැකිලෙන ස්වභාවයකට පත්ලා තිබෙනම් ඒ කාලෙට ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්නටවත්, ඊළඟට විරිය සම්බොජ්ජංගේ වඩන්නටවත්, පීති සම්බොජ්ජංගේ වැඩිීමට සුදුසු කාලයයි. සුදුසු අවස්ථාව බව දේශනා කළතේ සිත අලස බවට පැමිණෙන තිබිති අවස්ථාවක ධම්මවිචේ සම්බොජ්ජංග ආදී මේ බොජ්ජංග තුන වැඩිවීමට සුදුසු අවස්ථා වෙනවා. ඒවා වැඩිවීමෙන් අලසගතිය දුර වෙලා සිත වේගවත් වන නිසා පින්නතුනි ඒවා දිනු කරන්න ඕනේ. හිත අලසභාවයේ හිතන් හිතේ හැකිලින ස්වභාවයේ තිනකොට විරිය සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, පී සම්බොජ්ජංගේ පින්නතුනි වඩන්නට ඕනේ. ඉතින් මේ විදිහට පින්නතුනි මේ සත්‍ය බෝධ්‍යංග ධර්ම දිනු කිරීම, ඒ වගේම සුදුසු කාලයේ නුසුදුසු කාලයේ මේ ආදී වශයෙන් බුදුහාමුදුරු කරුණ බොහෝ ප්‍රමාණයක් පින්නතුනි දේශනා කළා. අනිත් එක මේ සත්‍ය බෝධ්‍යංග ධර්ම මතකයි පින්නතුන්ට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ පවා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. කස්සපත්තේර බොජ්ජංග සූත්‍ර දේශනාව සිද්ධ කළා. භාවිතා බහුලී කතා. ඉතින් බුදුහාමුදුරු වදාලේ මහා කාශ්‍යප තථාගතයන් වහන්සේ විසින් මේ සත්ත බෝධ්‍යංග ධර්මය මනාව දියුණු කළ තිබෙනවා. ඉතින් ඒ විදියට බුද්ධ වචනේ සත්‍යානුභව බලය නිසා පින්නතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආබාධෝ අහෝසේති කායික වශයෙන් තිබුණු ආබාධයන් පවා පින්නතුනි දුරු වුණා කියලා දේශනාවේ සඳහන් වෙනවා. චුන්දත්තේර බොජ්ජංගේ ගත්තත්, ඉතින් ඊට පස්සේ කස්සපත්තේර බොජ්ජංගේ ගත්තත් ඒ බෝධ්‍යංග ධර්ම පින්නතුනි සාක්ෂි ස්ථානයේ තබාගෙන සත්‍යක්‍රියාවක් පවා පින්නතුනි සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ත්‍රිසම් මේ දේශනාව අද සිද්ධ කළේ සත්‍ය බෝධ්‍යංග ධර්ම පිළිබඳව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තු උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයේ තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා
නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ මාදම්පේ සීගිරි වලව්වත්ත අංක 49 දර නිවසේ පදිංචි කේ චන්දදාස මහත්මයා සහ පවුලේ සදැහැති පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ඇත්තෝ මේ පින්කම සිද්ධ කළා. අරමුණු හැටියට තබාගත් 2005 වසරේ අගෝස්තු මාසේ 31 වන දින දායකත්වයේ දරුව අය අතරින් මියපල්ලව සපත්වන්තයේ දුණු පියාණන් වන කේ ඒ චාල්ලිස් සිඤ්ඤෝ මහත්මයාටත් 1998 වසරේ මැයි මාසේ 22 දින මියපල්ලව සපත්වන්තයේ දුණු මෑණියන් වන එච්.එම්. ජොසපින් නෝනා මහත්මනියටත් 2020 ජනවාරි මාසේ 16 වන දින පරලොව සැපත් සහෝදරයා වන කේ ඒ ගුණවර්ධන මහත්මයාටත් 2021 මැයි මාසේ 16 වන දින පරලොව සැපත් බිරිඳ වන කුසුමා වික්‍රමසිංහ මහත්මනියටත් එතුමගේ පියාණන් වන හිටිහාමි වික්‍රමසිංහ මහත්මයාටත් මෑණියන් වන එච්.එම්. ඩිංගිරි මණිකේ මහත්මනියටත් සහෝදරයන් වන හේමපාල සහ හේමන්ත යන අයටත් දෙපාර්ශවයේ මේ පල්ලව සපත්තුණු සී කටයුතු සියලුම ඥාතීන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවරේ ඇත්තෝ අමා මහ නිවණින්ම නිවී සැනසෙත්වායි. සාදු 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 කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ගරු කටයුතු මහා සංඝරත්නයටත් ආශිර්වාද කරන අතර උන්වහන්සේලා කරන කියන සියලුම ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ස්වාමින් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත්තියම ලැබේවා. අවසාන ප්‍රාර්ථනාවක් තිබෙනවා සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය තුළින් සුඛසහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයේ පිණිසම මේ ධර්මශ්‍රවණ මේ කුසලය හේතු වාසනා වේවා. මේ සත්‍ය බෝධ්‍යංග ධර්මයන් ශක්ති ප්‍රමාණයෙන් දියුණු කරන්නට පින්නතුන් සෑම දිනාට මේ ධර්ම දේශනාව ආශිර්වාදයක් බවට පත් වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මෝහක්ඛයෝ නිබ්බානං.